රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා පිළිබඳව ජනාධිපති මාත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඊයේ එනම් 27 වෙනිදා රාත්‍රියේ පැහැදිලි කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් හා ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවා. තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමෙන් කරගත්තේ නොගැලපෙන විවාහයක් වැනි දෙයක් බවත් වසරක් යද්දී තමාට එය හොඳින්ම අවබෝධ වූ බවත් ජනාධිපති සිරිසේන මහතා එහිදී සඳහන් කරනු ලැබුවා. සංස්කෘතික වශයෙන් තිබූ නොගැලපීම් මෙන්ම බැඳුම් කර ගනුදෙනුව ආර්ථිකය ගොඩනැගීමට නොහැකිවීම ඇතුළු කාරණා රැසක් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. තමා අද දිනේ එනම් 28 වන දින ජාතිය අමතමින් මෙම කරුණු රටට හෙළි කරන බවත් නව අග්‍රාමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම් දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී තවදුරටත් අදහස් දක්වා තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ආණ්ඩුවේ සිටි සන්ධාන මන්ත්‍රීවරුද අගමැතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමටත් ගතයුතු ක්‍රියාමාර්ගයන් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එනම් 28 වනදා පෙරවරුවේ ජාතිය අමතා කතා කිරීමට නියමිතයි. මෙම ජාතිය ඇමතීම අද උදෑසන සිදු කරන බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී තිබෙනවා. නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සඳුදා එනම් 29 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබෙනවා. 20:94 ඇලයිරක් 43 දරන ගැසට් නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42.4 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමේ පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම බලමතල ප්‍රකාරවම එම ධූරයෙන් ඉවත් කරන ලද බව නිවේදනය කරන ලද බව ගැත්තාල ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. එමෙන්ම 2094 ඇලයිරක් 44 දරන ගැසට් නිවේදනය මකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42.4 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාස 26 වනදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලද බවද නිවේදනය කර තිබෙනවා. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතාගේ අස්තරින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ප්‍රකාශයට පත්කරනු අදාළ ගැසට් නිවේදනය ලබා ගැනීම සඳහා පසුගිය 26 වෙනිදා රාත්‍රියේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා රජයේ මුද්‍රණාල පරිශ්‍රයට පැමිණ අතර අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වමින් මේ බව පවසා තිබුණා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.